අයිබුවන් තෙරුවන් සරණයි. 2018 වර්ෂය තුළ ජනවාරි මාසේ නව අලුත් අවුරුද්ද උදාවීමත් සමග මම ඔබට විශේෂ අනාවැකි කීපයක් ඉදිරිපත් කළා මතක ඇති. ඒ වගේම තමයි මේ අවස්ථාවෙත් මම සූදානම් වන්නේ 2018 වර්ෂයේ ජ්‍යොතිෂ විද්‍යාවට අනුව උදා වෙන නව වර්ෂය තුළ ඉදිරි කාලය තුළ රටේ සිදුවෙන ආර්ථිකමය වශයෙන් සංස්කෘතිකමය වශයෙන් සහ රටට වෙන්නා වූ යම් යම් පුද්ගලිකමය වශයෙන් වෙන්නා වූ කරුණු කරුණු කීපයක් පිළිබඳව යම් විග්‍රහයක් කිරීමට මෙම කාල සීමාව තුළ ග්‍රහ සිත්තම් ග්‍රහ සිත්තම නිර්මාණය වීම තුළ ගත් කල අපට බොහෝ වෙනස්කම් රාශියක් ග්‍රහ රටාව තුළ ඉදිරි කාලය තුළ දැක ගැනීමට හැකි වෙනවා. මූලිකවම කුජ ග්‍රහයාගේ වක්‍රවීමක් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සෙනසුරු ග්‍රහයාගේ වක්‍රවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒත් එක්කම ගුරු ග්‍රහයාගේ වක්‍රවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මෙවැනි අධ්‍යාත්මික ග්‍රහයන් කිහිප දෙනෙකුගේ නැවත ගමනක් සහ සුභ ග්‍රහයන් කිහිප දෙනෙකුගේ සුභ පිහිටීම් කිහිපයක්ම මෙම ග්‍රහ රටාවත් එක්ක අපට පෙනෙන්නට තිබෙනවා. ඒ නිසා 2018 වර්ෂය ඉතාමත්ම වැදගත් වර්ෂයක්. මොකද හේතු කාරණා වෙන්නේ මූලිකවම දේශපාලනිකම වශයෙන් රටට වැදගත් තීන්දු තීරණ කිහිපයක් ලබාගත හැකි වර්ෂයක් වගේම රටට ස්වාභාවික විපත් අතින් ඉතාමත්ම වැදගත් වර්ෂයක්. මෙම වර්ෂය තුළ සමස්තයක් විදියට ගත් කල අසුභ තත්ත්වයක් පෙනෙන්නට තිබෙනවා. මූලිකවම ස්වභාව ධර්මයා පවා මනුෂ්‍ය වර්ගයාට විරුද්ධ වෙන ආකාරයක් තමයි මෙම ග්‍රහ රටාවත් සමග අපට පෙනෙන්නට තිබෙන්නේ. ඒ නිසා මූලිකවම අපට ශ්‍රී දළදා හාමුදුරුවන්ගේ පිහිට ලබාගෙන ශ්‍රී මහබෝධියේ පිහිට ලබාගෙන අනිකුත් ආගම්වල නායකයින්ගේ අනිකුත් ආගම්වල තිබෙන්නා වූ යම් පිහිටවල් ලබාගෙන අපගේ ශ්‍රී ලංකාව වාසනාවන්ත සමෘද්ධිමත් දේශයක් බවට පත් කරමින් ස්වාභාවික වස්තුන් ස්වාභාවික විපත් නොමැති රටක් බවට මෙම වර්ෂය තුළ පත් කර ගැනීම අපි කාගේත් යුතුකමක් වෙනවා. මෙම වර්ෂය තුළ මම ඉදිරි කාලයේදී මෙම වර්ෂය තුළ සිදුවෙන්නා වූ කරුණු කාරණා කිහිපයක් ඉදිරි මාස කිහිපය තුළ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම තමයි මෙම වර්ෂය තුළ මේ 2018 වර්ෂය ඉතාමත්ම වැදගත්. ඒට හේතුව මිනිසුන් අතින් බොහෝ දෙනා බොරු කියන ඒ වගේම තමයි මිනිසුන් රැවටීමට පත්වන වසරක් ලෙස මෙම වර්ෂය අපට හඳුන්වන්න පුළුවන්. මූලිකවම හිතාගන්න බැරි තරම් රහස් ඉදිරි කාලය තුළ එළියට එන්න පුළුවන්. ඒ වගේම තමයි රටට දේශපාලනිකම වශයෙන් බොහෝ අස්ථාවර භාවයන් මූලිකවම තිබෙන්නා වූ පක්ෂ තුළ එක්සත් ජාතික පක්ෂයත් එක්සත් ජනතා නිදහස් සන්ධානයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ජනතා විමුක්ති පෙරමුණත් කියන පක්ෂත් දෙමළ සන්ධානය කියන වැනි පක්ෂත් අතර බොහෝ ගැටුම් නිර්මාණය වෙන වර්ෂයක් ලෙස මෙම වර්ෂය හඳුන්වන්න පුළුවන්. මූලිකවම ආගමික ගැටුම් දක්වා ඉදිරි කාලය තුළ යෑමට හැකියාවක් තියෙනවා. ඒකට හේතු කාරණාව අධ්‍යාත්මික කාරක ග්‍රහයින් දෙදෙනෙක්
මේ අවස්ථාවේ දුර්වල වෙලා ඉන්නවා. එය එතරම්ම හොඳ තත්ත්වයක් නෙවෙයි ඉදිරි කාලය ශ්‍රී ලංකා වාසී ජනතාවට. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ මෙවැනි අධ්‍යාත්මික කාරක ග්‍රහයින්ගේ ග්‍රහයින් දෙදෙනෙක් දුර්වල වීම මත පාතාලේ නැත්නම් අවි යමෝරාගත් පිරිස් අතර බලවත්භාවයක් ඔවුන් නැගිටීමක් අපට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පොලිසියේ අයත් මේ සඳහා නැත්නම් පොලිසියේ උසස් නිලධාරීන් පවා මෙයට පැටලිලි සහගත තත්ත්වයන් වලට මුහුණ දෙන්න පුළුවන්. මූලිකවම හිරගෙවල් පිරී යන වර්ෂයක් ලෙස මෙම වර්ෂය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි සමාජයේ සිටින අහිංසක පුද්ගලයන් නැත්නම් තමන්ගේ රැකියාවක් කරගෙන සිටින පුද්ගලයන්ට බොහෝ තාඩන පීඩන එල්ල වෙන වර්ෂයක්. ඒ වගේම තමයි වැරදි කරන අයට නීතියෙන් දඩුවම් දීමට උත්සාහ කරනවා වගේම ස්වාභාවික අතින් බොහෝ භයානක ස්වාභාවික විපත් සිදුවෙන්න පුළුවන් වර්ෂයක්. හැබැයි මෙම තත්ත්වය සුනාමියක් වැනි බරපතල තත්ත්වයන් කරා කිසිම ආකාරයක ගමන් කරන්නේ නැහැ. ඒ වගේම උතුරු මැද මූලිකවම සබරගමුව දකුණ මධ්‍යම කඳුකරය ආශ්‍රිතව බොහෝ ස්වාභාවික විපත් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඉදිරි කාල සීමාව තුළ තිබෙන මූල්‍යායතනවල තිබෙන්නා වූ යම් ගිණුම් පිළිබඳව හෙළිදරව් වීම මෙම වර්ෂය ඇතුළත පැහැදිලිවම සිදුවෙනවා. මෙය ජනතාවගේ මිනිසුන්ගේ රටේ ජීවත් වන ජනතාවගේ ප්‍රසාදයට හේතු වී බොහෝ පිබිදීමක් ඇතිවෙන වර්ෂයක් ලෙසත් මෙම ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්දත් සමග මට කියන්න පුළුවන්. 2018 මැයි මාසේ ජූලි මාසේ ජුනි මාසේ කියන මාස තුන අතුරත භූමිකම්පා පවා ඇතිවීමට වැඩි හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි 2019 තුන්වෙනි මාසේ මාර්තු මාසේ 7 වන දින දක්වා හදිසි විපත් තත්ත්වයන් පවා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කුඹුරු පාළු වෙන ආකාරයක් නැත්තම් ගොවිතැන් කිරීමට නොහැකි වන ආකාරයක් ගොවි මහතුරුන්ට උදා වේවි. ඒ වගේම තමයි ගං වතුරක් ඇවිත් තරමක් දුරට ගිය වර්ෂය තරම් නොපෙනුනත් ස්වාභාවිකවතින් බොහෝ ව්‍යසනයන් සිදු කරන වර්ෂයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මාස ගණනාවක පවතින ආහාර හිඟයක් පැහැදිලිවම ඇති වෙනවා. මෙය ආහාරමය වශයෙන් බොහෝ අඩුපාඩු ඇතිවන කාල සීමාවක් ලෙස පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි මෙම වර්ෂය පුරාවටම කාන්තාවන්ට බොහෝ විපත්වලට ගෙන දෙන කාල සීමාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. වසංගත රෝග තත්ත්වයන්, ඒ වගේම තමයි අපි මෙතෙක් නොඇසූ රෝග තත්ත්වයන් මෙම කාල සීමාව තුළ හඳුනා ගන්නට හැකියාව ලැබේවි වෛද්‍යවරුන්ට. ඒ වගේම තමයි මරණ සංඛ්‍යාව ඉහළ යන්න පුළුවන්. මූලිකවම හඳුනා නොගත් රෝග තත්ත්වයක් ව්‍යාප්ත වීමේ වැඩි අවධානමක් මෙම වර්ෂය තුළ පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි ආබාධිත පුද්ගලයන් නැත්නම් රට තුළ වෙසෙන වැදගත් පුරවැසියන් කොටසක් වන ආබාධිත පුද්ගලයන්ටත් විපත් සහිත කාලවකවානුවක්. ඒ වගේම තමයි ආබාධිත පුද්ගලයන් සිටින යම් රෝහලක හෝ වීදියකින් ගෑස් සිලින්ඩරයක් කාන්දු වී හෝ මොනවා හරි ගිනි අනතුරක් ඛේදවාචකයක් සිදුවීමට
ලොකු අවධානමක් තිබෙනවා. මේ පිළිබඳව වැඩි අවධානයකින් සිටීම රටේ පුරවැසියන් වන අපි වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඉදිරි කාල සීමාව තුළ පූජ්‍ය පක්ෂය අතර බොහොම එකමුතු භාවයෙන් යුතුව කටයුතු කරනවා වගේම පූජ්‍ය පක්ෂයේ බොහෝ නායකයන්ට අපල තත්ත්වයක් ගෙන දෙන්න පුළුවන්. මූලිකවම ඉදිරි කාල සීමාව තුළ පූජ්‍ය පක්ෂයේ බොහෝ ආගමික නායකින් සිරගත වීම පවා සිදුවීමට වැඩි ඉඩකඩක් පවතිනවා. ඒ නිසා මෙම ග්‍රහ තත්ත්වය එතරම්ම අධ්‍යාත්මිකම වශයෙන් සුබ තත්ත්වයක් නොවේ ඉදිරි මෙම වර්ෂය තුළ පෙනෙන්නට තිබෙන්නේ. මෙම අවස්ථාවේදී ජනතාව ඉතාමත්ම ධාර්මිකව කටයුතු කිරීම වැදගත් වෙනවා. මූලිකවම රටට එන විපත් අඩු බේරා ගැනීම සඳහා දෙවියන්ගේ ආශිර්වාදය ලබාගෙන පන්සිල් රකිමින් තමන්ගේ කටයුතු සිදු කිරීම තුළ රටට ආශිර්වාදයක් අපට ගෙන එන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දේවල් රටේ සිටින නායකයින් දැනට රට පාලනය කරන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, ඒ වගේම රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, ඒ වගේම තමයි සිටින විපක්ෂ නායකතුමා ඇතුළු පක්ෂ නායකවරු මේ පිළිබඳව මූලිකත්වය ගැන කටයුතු කළොත් ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි පූජ්‍ය පක්ෂ නායකයන් අතර බොහොම සුහදතාවය වර්ධනය වෙමින් තමන්ගේ කටයුතු නිසි ආකාරයට සිදු කරන ආකාරයකුත් පෙනෙන්නට තිබෙන නිසා මෙම තත්ත්වයන් පාලනය කරගෙන රටට සෞභාග්‍ය ගෙනීමට මේ වසර මූලික කරගනීවි කියලා මම විශ්වාසයෙන් සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙම වර්ෂය තුළ කෑම බීම මිල නැත්තම් සාමාන්‍ය ජනතාවට දැනෙන කුසගින්න ඉහළ යන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි නැති බැරි බොහෝ පිරිස්වලට කුසගින්නේ නැත්තම් බඩිකින්නේ ඉන්නට පවා සිදුවේවි. ඒ හේතු කාරණාව මත ඉදිරි කාලය තුළ ලංකාවේ යාචකයින් ප්‍රමාණය පවා වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ හේතුවත් සමග ලංකාවේ බෝවන රෝග තත්ත්වය වැඩිවීමේ යම් අවධානමක් පෙනෙන්නට තිබෙනවා. සෞඛ්‍ය අංශ බොහෝ ඉක්මන් තීන්දු තීරණ ගැනීමට සිදුවෙන කාල සීමාවක් ලෙස මෙම වර්ෂය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි බාල වයස්කාරයන් විශාල ලෙස වරදට පෙළඹෙන වසරක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. සමාජයේ සම්මතයන්ට විරුද්ධ වන, මූලිකවම සමාජයේ සම්මතයන්ට විරුද්ධ වන විවාහ තීන්දු තීරණ කිහිපයක් මෙම වර්ෂය තුළ නියත වශයෙන්ම සිදුවේවි. මෙය ලංකාවේ සංස්කෘතියට නොගැලපෙන ආකාරයේ විවාහ තීන්දු තීරණ කිහිපයක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මිනිස්සු අතර පාසල්වල මූල්‍ය වංචා වැනි බොහෝ ප්‍රධාන පාසල්වල මූල්‍ය වංචා වැනි තත්ත්වයන් හෙළිදරව් වීම අපට ඉදිරි කාලයේදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි උගතුන් බුද්ධිමතුන් අතර තිබෙන්නා වූ යම් තීන්දු තීරණ ගැනීමේ හැකියාව ජුනි මාසය දක්වා කාල සීමාව තුළ ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන්. නීති ශේෂ්ත්‍රය තුළ එවැනි තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ හේතු කාරණා මත විදේශ රටවලින් අපේ රටට නඩු පැවරීම් පවා සිදු වෙන්න පුළුවන්. ඒ නිසා මෙම තිබෙන ලංකාව තුළ තිබෙන ග්‍රහ රටාව එතරම් සුබදායක තත්ත්වයක් නොවේ මෙම වර්ෂය තුළ පෙනෙන්නට තිබෙන්නේ. ඒ නිසා අපි සැවොම ශ්‍රී ලාංකිකයෝ විදියට මෙම තත්ත්වෙන් යම් පාලනයක් කර ගැනීම සඳහා
ඔබගේ ඉෂ්ට දේවතාවන් කවුද කියන එක ඔබ හඳුනාගෙන නැත්නම් ඔබ පාලනය කරන දෙවිදේවතාවුන් වහන්සේලා කවුද කියලා හඳුනාගෙන තමන් අදහන කුමන ආගම වුණත් තමන් අදහන ආගමට අනුව නිවැරදි ආකාරයට ජීවත් වීම තුළින් මෙම තත්ත්වය මගහරවාගෙන රටටත් සෞභාග්‍ය උදා කර ගැනීමට ඔබත් උදව්පකාර වන ලෙස මම ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි ඉදිරි කාල සීමාව තුළ වෙන්නා වූ යම් යම් විපත්තත්වයන් ස්වාභාවික විපත් දේශපාලනිකම වශයෙන් වෙන්නා වූ යම් විපර්යාසයන් මොනවද කියන එක කියන්න බලාපොරොත්තු වෙනවා. එතෙන්දී ඒ පිළිබඳව විශේෂ වැඩසටහන් කිහිපයක් ඉදිරි කාලයේදී වැඩසටහන් කිහිපයක් මගින් මම ඔබ හමුවීමට බලාපොරොත්තු වෙමින් සිටිනවා. තවත් මෙවැනිම වූ වැඩසටහන් කිහිපයකින් හමුවීමේ බලාපොරොත්තු වෙමින් අදට මම ඔබෙන් සමු ගන්නම්. ඔබ සැමට තෙරුවන් සරණයි. ඔබ නොදත් මෙවැනි තොරතුරු ඇතුළත් වීඩියෝ නැරඹීමට විශ්වකර්ම අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අපේ Facebook පිටුව like කරලා Facebook හරහා අප සමග එකතු වෙන්නත් අමතක කරන්න එපා.